ඔබ ජීවිතේ දිනුම්ද පරාදද මම මේ අම්මලගෙන් අහන්නේ තරුණයට මේක තාම තේරෙන්නේ දිනුම්ද පරාදද පරාදද ඔබ ඉංජිනේර කෙනෙක් වෙන්න ඇති ඔබ ડોක්ටර් කෙනෙක් වෙන්න ඇති ඔබට ලොකු බිස්නස් එකක් ඇති යාන වාහන ඇති ගෙවල් දොරවල් ඇති ඒ භෞතිකයේ ජීවිතය කියන සෙල්ලම ඔබ දිනුම්ද පරාදද ඔබ පරාදයි ඔබ කන්න දුන්න ශාරීරිය නාවපු පීදපු හොදපු ශාරීරිය ඔබට අවසානෙට දීලා තියෙන්නේ පොසිටිව් රිසල්ට් එකක් නෙමෙයි ධනාත්මක එකක් නෙමෙයි හරිම අප්‍රසන්න ඍණාත්මක එකක් දැන් මං කල්පනා කරනවා මේ තරුණ පෙන්දි මම තාම කොණ්ඩෙ වැව්වොත් කළු කෙස් වෙවෙන්නේ හරි මම ඔබ දිහා බලලා කල්පනා කරනවා ඒවං භාවි ඒවං ධම්ම මේ ස්වභාවය යම්සේද මගේ කයත් ওই ස්වභාවයමද නැද්ද ඔන්න බලන්නකෝ අපි කල්පනා කරපු දේවල් අපි කල්පනා කළා මේ අම්මලා මේ තාත්තලා මේ වැඩිහිටියෝ ජීවිත කාලෙම ඔට්ටු වෙලා මොකෝ අපි දැක්කනේ අපේ තාත්තලා මහන්සි වෙච්ච විදි අපේ අම්මලා උදේ වැඩට යනවා ආයි හවසට එනවා හරිම මහන්සියෙන් ආයි පහ උදාට ආයි එනවා ආයි යනවා ආයි එනවා හැමදේම මෙච්චර දුක් මහන්සි වෙලා බැනුම් ආල එක එක්කෙනාට වැඩ කරලා කන්න දුන්නු ශාරීරික අවසානෙට ඔබට දුන්නේ ඔය වගේ වයසට ගිය ශරීරයක් නම් ඔන්න අපි කල්පනා කළා මමත් මේකට කොයිතරම් දේවල් කන්න දුන්නත් මොන විටමින් ಜಾති දුන්නත් මොන ಗುಣ ಜಾති දුන්නත් මේ අසත්පුරුෂයා මට තව අවුරුදු 20ක් 30ක් යනකොට දෙන්නේ කොයි වගේ ප්‍රතිඵලයක්ද ඔය ප්‍රතිඵලයමද නැද්ද මට විතරක් නෙමෙයි සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රක්මුණාවා කේන චිවා ලෝකස්මි ජරා ධම්මෝම්හි ජරං අනතීතෝ අපි වයසට යනවා යනවාමයි අබින්නම් පච්ච වෙක්කිතබ්බං නිතර නිතර අබින්නම් කිවි නිතර නිතර පච්ච වෙක්කිතබ්බං කල්පනා කරන්න කවුද හාමුදුරුවෝ විතරද මේවා කැලේ ගිහිල්ලා කල්පනා කරන්න ඕනි ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා බින්නම් පච්ච වෙක්කිතබ්බං ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා කවුරු මේක කල්පනා කරලා බැලිය යුතුමයි මේ තරුණ දරුවෙක් මේක අහන් ඉන්නවා නම් පුතේ මතක තියාගන්න හා යොබ්බන ජරාන්ත මේ තරුණකම මේ විදිහම වයසක ජීවිතයකින් කෙලවර කොටගෙන පවතින ඔන්න අපි කල්පනා කළා එහෙනම් හරිද මේ පැය 24ෙම වැඩට ගිහිල්ලා උපාධි කරෝලා ඔළුවේ අර උපාධි කැප් දැම්මෝලා කන්න බොන්න දෙන්න සුදුසු ජීවිතයක්ද ඒ කිසිම දෙයක් නොකළ යුතු ජීවිතයක්ද මේ හැයට කතා කරන්න බෑද නොකළ යුත්තක් පින්වත්නි ඔය ඔය පින්තුල මෙච්චර ජීවමාන සාක්ෂිද්දි කන්න බොන්න දුන්නු අය සලකපු අය ඔක්කොම වයසට ගිහිල්ලා ඉද්දි ඒ අතරතුර ස්පිරිතාලයකට ගිහිල්ලා බලන්න නිකම්ම වයසට ගියා නම් අනේ හා ඕකටම තව තාම පන්දම් පානිය විතරයි තව හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට තාම මේ වයස විතරයි ඕකට හෙට අනිද්දට එකතු වෙනවා ව්‍යාධිය කියන එක ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝ අබින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා පින්වත්නි ඔය වයසට යෑම තව ටික දවසකින් පුංචි පොඩ්ඩක් ඔබේ සීනි ලෙවල් එක වැඩි වුණොත් මේ කට ඇද වෙන්න පටන් ගන්නවා ආයි කැලින් කරන්න කටු ගහලවත් බෑ තව ටික දවසකින් ඔබට සාමාන්‍යයෙන් වයසට යන ඕන කෙනෙක්ට වෙන කන්න බොන්න බැරි රෝගී එනවා එදාට නහයෙන් බටයක් දානකොට ඒක හිතන තරම් ලේසි නෑ දානකොට වැරදිලාවත් අඩුම 10 පාරක් 15 පාරක්වත් try කරලා තමයි ડોක්ටර් බටේ දාන්නේ පින්වත්නි ටිකක් දවස් යනකොට වචන කතා කරන්න බැරුව හුස්ම ගන්න වෙන්නේ මෙන්න මෙහෙම ඌරෙක් මරනකොට කෑ ගහනවා වගේ ඔච්චරමයි කටින් එන්නේ කටින් සෙම එනකොට වෙනම ඉන්ජෙක්ෂන් පාවිච්චි කරලා බට පාවිච්චි කරලා කටේ සෙම ටික ඇද්ද නැත්තම් හුස්ම ගන්න බැරුව මරණයටපත් වෙන්න වෙනවා
ඇඟේ පතේ කටු ගහලා නිකන් මෙච්චර හයිය වෙලා අවුරුදු 25ක් 26ක් 27ක් තාම කැණිවුල එකක් ගැහුවොත් එහෙම අර සේලයින් දෙන්න ගහන්නේ ගැහුවොත් එහෙම කොච්චර රිදෙනවද ඒක අල්ලන් ඉන්න වෙලා අපිට හිතන්න 45ක් 50ක් ගිහලා ඔය කට්ටක් ගහලා ඒ කාලෙට ඔබේ ඇඟේ ලේ නැ එක තැනකින් ගහලා ඒක නැහැ කියලා තව තැනකට ගහනවා ඒක නැහැ කියලා තව තැනකට ගහනවා ඇඟ පුරා හිල් කරලා කටු ගහලා කපලා කොටලා මේකට කොච්චර සැලකුවත් එච්චර පරිස්සම් කරගන්න උත්සාහ කළත් හා පරිස්සම් කරමු පරිස්සම් කරන අතරතුර තව තවත් වයසට ගිහිල්ලා තව තවත් ලෙඩ රෝග වැඩි වෙලා අවසාන ප්‍රතිඵලය බල්ලෙක් බලලෙක් වගේ කිසිදු සාක්ෂියක් මේ ලෝකෙ ඉතිරි නොකර මේ ලෝකෙන් අපිට සමුගන්න වෙනවා මරණ ධම්මෝම් හි මරණං අනතීතෝ අපිව කොම මරණය කෙලවර කොටගෙන ඉන්නවා තින්ගත්නේ ඔබට ඔබ මේ දුවන ගමනේ කෙලවර තමයි මම මේ කිව්වේ දැන් ওই පින්න තුල තාමත් ඔය ගමන දුවනවද නැද්ද ඔය වයසට ගිහිල්ලා බල්ල බලල්ලු වගේ මැරිලා යන්න වෙන ගමනද නැද්ද ඔය දුවන්නේ ඒක තමයි ඔය දුවන්නේ ඔය වයසට යන ශාරීරිය පෝෂණය කිරීමේ යුද්ධයේද නැද්ද ඔබ ඉන්නේ ඔබේ කෙල්ල දිහා බලන්න පොඩි ඉගෙන ගන්න කොල්ල දිහා බලන්න ඔය උදේ පාන්දර නැකිටලා කකුල් වතුරේ දාගෙන රෑ එල්ලි වෙනකම් පන්ති ගිහිල්ලා කන්න බොන්න දෙන්න හදන්නේ වයසට යන ශාරීරියකටද නැද්ද ෆේල් වෙන ජීවිතයක්ද නැද්ද මේ පෝෂණය කරන්න හදන්නේ වැඩක් තියෙන පැත්තකටද මේ දුවන්නේ හොඳයි නෑ කියලා කියනවනම් හෙට ඉඳන් ඉස්කෝලේ යන එක නවත්ත ගමුද සාමාන්‍ය පෙළ කෙල්ලගේ උසස් පෙළ පොත්පත් ඔක්කොම අයින් කරන්න මගේ පුතේ යන්න සාසනයට දුර්ලභ දුර්ලභංච මනුස්සත් දුර්ලභ වූ මනුස්ස ජීවිතය බුද්ධප්පාදෝච දුර්ලභ වූ බුද්ධ සාසනය නුඹට හිමි මේ තේරුමක් නැති දැන් පින්ගත් නී සිස්සත්තේ සාමාන්‍ය පෙළ උසස් පෙළ මේවා කවුරු දීපුවද මේක මේ සර්වඥතාඥානීන් බුදුරජාණන් වහන්සේ පනෝපු එකක් නෙමෙයි අන්ධ බාල පෘථග්ජනිය ලියපු ව්‍යවස්ථා තමයි අපි මේ චිත්‍ර ඇඳ ඇඳ යන්නේ බුද්ධ සාසනය ලැබිලා අපි මේ පෝෂණය කරන්නේ කාට හරි ඇතිවෙච්ච සංකල්පය සුනීත ඔලෙවල් පාස් වුණා සෝපාක ඒලෙවල් පාස් වුණා රාහුලට උපාධියක් තිබ්බද පිරිණි වුණේ දිව්‍ය ලෝකෙ මට සමහරක්කිට මේකට මගේ වචන දුර්වල කියන්නේ දුර්වල ඇති මම මේ කියනක ඔබට යන්නේ නැත්තම් ඔබට මේ කියන කතාව තේරුම් අරගෙන ඔය රාමුවෙන් මිදෙන්න ශක්තිය නැතුව ඇති ඔය රාමුවෙන් මිදෙන්න ඥානි පිංගති මේ පැවිද්ද ලේසිය කියලා හිතන්න එපා අපිත් පැවිද්දට පත් වෙනකොට අපේ අම්මලා ඇඬුවා අපේ අක්කලා ඇඬුවා ඥාතින් බදාගෙන ඇඬුවේ අපිට ඇඬුන්නේ නැද්ද ගහක් යට රැයක් එළි වෙනකන් අඬලා මං පහුවද මහනුනේ ලේසියෙන් නෙමෙයි අතහැරි ඔය පිංගතුල හිතන්න එපා මේ අසත්පුරුෂය වගේ ගේ අතහැරලා ආවා කියලා ඔන්න ඔය ප්‍රශ්නේ අපි දැකපු නිසා කන්න බොන්න දීලා වැඩක් නැ සලකල වැඩක් නැ විලාසිතා පෙන්නල වැඩක් නැ කොණ්ඩ ස්ටයිල් දැම්මට වැඩක් නැ කියලා දැනගෙන මේ නිතර නිතර කැරකි යන චක්‍රයෙන් මිදෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොටයි ඒ වෙනකොටත් මනුස්ස ජීවිතය අවුරුදු 22ක් විතර ගෙවිලා ගිහිල්ලා එවෙලේ බුද්ධ ශාසනය දැක්කේ